එවගේම අප හිතාදර ඡන්න විකුම් අපේක්ෂකතුමනි හිතවත් නිරෝෂන් පාදුක්ක අපේක්ෂකතුමනි මාගේ සම්බන්ධී කරන ලේකම්තුමාලා වන ගරු නිමල් ආර් පීරිස් මැතිතුමනි ගරු රොඩ්නි ෆ්‍රීජිය මැතිතුමනි අපේ ගල්හේන නීතිඥතුමා හිටපු මන්ත්‍රීතුමා සියලුම නගර සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා විශේෂයෙන්ම අපේ ශ්‍යාම අලහප්පෙරුම දරු මන්ත්‍රීතුමිය මේ කොට්ටාසේ සංවිධායකතුමිය අවේලාවේ මේ ස්ථානයේ තෙක් රොක්කුණු මේ අවට ප්‍රදේශවාසී මෞර්ණි පියවරුනි සහෝදර සහෝදරියනි මිත්‍රවරු අද දින මට ලොකු සතුටක් කෝට්ටේ මැදවරණ කොට්ටාසේ මේ බල ප්‍රදේශයට ඇවිල්ලා තමුන්නාන්සේලා හමු වෙලා ප්‍රදේශයේ අඩුපාඩු ජන දුක අවබෝධ කරගෙන සමගි ජන බලවේගයේ දුරකතනේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට අපට අවස්ථාව ලැබීම පිණිස මිත්‍රවරුනි මුළුමහත් දේශයේ ජනතාව අප මාතෘ භූමියට නව අරුණලු උදාසනී මුදසා නව ආරම්භයකට සැරසෙන මේ අවස්ථාව නව පිළිවෙතකින් අලුත් දර්ශනයකින් ජනතාවාදී ජනහිතකාමී ප්‍රතිපත්ති මාලාවක් තුළින් ඉදිරියට යන්නට අපි සමගි ජන බලවේගය හැටියට කටයුතු කරමු හිතාදර මිත්‍රවරුනි ලෝකේ රටවල් දිහා බැලුවහම රටවල් රාශියක් තිබෙනවා ජාතිය කේන්ද්‍ර කරගෙන ආගම කේන්ද්‍ර කරගෙන ඇති වුණු අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයන් තුලින් මහා ව්‍යසනයන් වලට මූණ දීලා ඒ ව්‍යසනයන් පරාජය කරගෙන ඉදිරියට ආපු ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන්. ඒ රටවල් බොහෝ අවස්ථාවන් වලදී ඛේද වාචකය රටේ වාසිය බවට පත් කරනවා. අවාසනාවන්ත භාවය සුභවාදී ගමනක ආරම්භයක් බවට ප්‍රතිනිර්මාණය කරනවා. අපේ රටේ කොවිඩ් ආසාදනය නිසා දැවැන්ත කඩාවැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ දැවැන්ත කඩාවැටීම තුළ ජනතාව අසරණ වෙලා සිටිනවා. වෙනදට හොඳ ආදායම් මාර්ගයක් තිබුණු ගෘහමූලික පවුල් අද අනාථ වෙලා. පිහිටක් කවුහරණක් නැතුව ප්‍රාර්ථනා කරමින් සිටිනවා කවදද මේ කඩාවැටෙන ආර්ථිකය නැවතත් වරක් ගොඩගන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙනවා. කවදද අපිට මේ අන්ධකාරය තුළ උන්ජි ආලෝකයක් නිර්මාණය වෙන්නේ? මිත්‍රවරුනි රටක ආණ්ඩුක වගකීම තමයි රටක් ජනතාවක් අභියෝගවලට මුහුණ දෙනකොට ආණ්ඩු තියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා අභියෝග ජය ගන්න. දැන් අද රටේ ආර්ථික අභියෝගය අපි ජය ගන්නට ඕන. ආර්ථික අභියෝගයට අපි මුහුණ දෙන්නට ඕන. මේ ආර්ථික ප්‍රශ්නය තුළ
ජනතාව ඉවහක් පීඩනයට ලක් වෙලා අසහනයට ලක් වෙලා වර්තමාන රජයට පැහැදිලි දැක්මක් නැහැ අපි කොහොමද මේ ඉන්නේ ගොඩෙන්නේ කියන කාරණා ලෝකේ අනිකුත් රටවල් කොරෝනා විපත නිසා හඩාවැටුණු ආර්ථිකය ගොඩ ගමන්නට ආර්ථිකයට විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඒකට කියන්නේ fiscal stimulus package කියලා ආර්ථිකයට මූල්‍ය උත්තේජකයක් ලබා දෙන පැකේජයක් ඉවන් පැකේජයක් අපේ රටේ නැහැ නමඩ විතරක් තියෙනවා මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලකුණ කියනවා 104 පොලියට කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින්ට විලක් ව්‍යාපාරිකයින්ට සාමාන්‍ය ජනතාව ආර්ථිකයේ ගොඩනගා ගන්නට රජයේ සහන පොලිය ණය ලබා දෙනවා ඒව ලබා දෙන්නේ ප්‍රවෘත්ති සිරස්තලවලට විතරයි හෙඩ්ලයින් නිවුස් වලට විතරයි කවුරු හරි කියන්නේ 104 සහන පොලියක් ලබා දුන්න පුද්ගලෙක් මෙතන ඉන්නවද කියලා එකදු පුද්ගලෙක්වත් නැහැ මොකද ගැටලුව උසස් නිලතල දරන ඇත්තෝ ලොකු ලොකු තැන්වල ලොකු ලොකු මාලිගාවල නිර්මාණය කරන ප්‍රතිපත්ති ගමේ රටේ තොටේ නගරේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ රටේ දේශපාලනේ ලෝක දේශපාලනේ මේක සුලභව දකින්න තියෙනවා රටේ ලොක්කෝ කියන මේ දේ කරනවා කියලා නමුත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කුමක් නිසාද එකම හේතුව නොහැකිය රට පාලනය කරන්නට දක්ෂතාවයක් නැහැ හැකියාවක් නැහැ කරුණු කාරණා අවබෝධ කරගන්න නැහැ ඇයි මේ රජයේ බිහි වෙලා තියෙන්නේ අර ගමේ භාෂාවෙන් කියනවා නම් එදා වේල ටුවර්ස් ක්‍රමවේදයන් හරහා උන්ජු උදාහරණයක් කියන්න ජාතිකත්වය මතු කරන්න දේශහිතයි ශීත්‍රය මතු කරන්න දැන් කාලයක් පුරාවට දේශපාලඥයෝ යනවා තානාපති කාර්යාලයට ගිහිල්ලා මඩුවක් අටවගෙන මා රාන්තික උපවාස කරනවා කියලා කියනවා හැබැයි ජනතාවට නොපෙනෙන ආකාරයට කෑමෙන් වතුරෙන් හොඳට සප්පායම් වෙනවා ජනතාව රවටන බොරු දේශප්‍රේමීත්වයක් නිර්මාණය කරනවා ඊට පස්සේ ලොක්කොන්ට කියලා ඇවිල්ලා තැඹිලි වතුර පොවලා උපවාස ඉවර කරනවා මේ ඉදා වේල ටුවර්ස් දේශපාලන නාඩගම් ආර්ථික ප්‍රතිපත්තියක් දන්නේ ආර්ථික මූලධර්මයක් නැහැ මූලධර්ම ගැන අවබෝධයක් නැහැ කොහොමද මේ රටේ ආර්ථික යාන්ත්‍රණය මෙහෙවන්නේ කියන එක හැඟීමක් නැහැ අද වෙන විට රටත් රටේ ආර්ථිකයත් අයාලේ යනවා මිත්‍රවරුනි ඔබතුමාලා දන්නවද අපේ රටේ විදේශ ආයෝජකින් පැමිණෙන ප්‍රමාණය විදේශ ආයෝජන ප්‍රතිශතයක් හැටියට ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙනවා ප්‍රායෝගික නායකත්වයක් තුළින් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට පුළුවන් වුණා රට තුල යුද්ධ දෙකක් තියෙනකොට විදේශිකයන්ට රතු පලසක් දක්වා විදේශ ඉෂ්ක ආයෝජකයෝ දෙන්නලා ඇඟලුම් කම්හල් දෙසියේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා ඒ නිර්මාණය වුණු ඇඟලුම් අපනයන තුල ලැබෙන විදේශ විනිමයෙන් තමයි අදටත් අපේ රට රැකෙන්නේ එදා දෙපැත්ත පැත්තක් වෙන විලක් යුද්ධ දෙකක් තියෙනවා ආයෝජකයෝ ගෙන්නන්නට පුළුවන් වුණා නම්
ඇයි අද ඊදී කරන්න බැරි දැන් තරගෙට චීනෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කොරියාවේ ජපානයේ ව්‍යාපාර සහ කර්මාන්තශාල තරගෙට චීනෙන් එළියට දැන් අපේ රටේ නායකයෝ කවදාවත් හිතුවේ නැහැ මේ චීනෙන් කර්මාන්ත කරුවන් පිටට යන එක රටට ඒක අපේ රටේ පාලකයෙක් ඉන්න ඕන අවස්ථාවක් ඉංග්‍රීසියෙන් කියනවා නම් opportunity එකක් මොකද්ද opportunity එක චීනෙන් පිට වෙන කර්මාන්ත කරුවන් අපේ රටේ දොරටු විවෘත කරන්නට ඕන ඉඩකඩම් ටික සහනයට දෙන්නට ඕන බදු සහන දෙන්නට ඕන ඇමරිකාවේ වගේ තවත් සිලිකන් වැලි එකක් අපේ රටේ නිර්මාණය කරන්නට ඕන. තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, රොබොටික් තාක්ෂණය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ හැම ලෝක නව ආර්ථික ප්‍රවණතා නව ආර්ථික වැඩපිළිවෙළ අපේ රටට ගෙනෙන්නට කදිම අවස්ථාව. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා මේ අවස්ථාව හඳුනාගෙන තියෙනවා. එතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනමම යුනිට් එකක් දාලා වෙනමම ඒකකයක් දාලා ඒගොල්ලන්ට දීලා තියෙන ටාගට් එකක්. චීනෙන් පිට වෙන හැම කර්මාන්තයක්ම කර්මාන්ත ශාලාවකම ඉන්දියාවට ගේන්නට ඕන. ඕවද කවුන්ටර් ලෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ කවුන්ටරේ උඩින් ඉඩම් බෙදලා. එතකොට කතාව යනවා ලෝකේ මගේ අම්මේ ඉන්දියාවට ආයෝජනය කරන එක බොහොම හොඳයි. හරිම ඉන්වෙස්ටර් ෆ්‍රෙන්ඩ්ලි. ආයෝජකින් හිතයිෂි. තවුනාසල අහලා තියෙනවා මේ ease of doing business කියලා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒකත් ඉහළ යනවා. ඉහළ යනවා කියන්නේ ඒකේ රෑන්කින් එක ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ආයෝජකයන්ට හැඟීමක් ආවොත් අපේ රටේ ආයෝජනය කරන්නට බාධා නැති කියලා රෙඩ් ටේප් නැති කියලා නිරධාරීවාදී නැති කියලා බියුරොක්‍රටික් ඉම්පෙඩිමන්ට්ස් නැති කියලා දුසින් ගණන් ආයෝජක අපේ රටට දැන් මෝඩි අගමැතිතුමාට බුද්ධියක් තිබුණා වෙනම මේකකයක් හදලා චීනෙන් පිට වෙන ආයෝජකයෝ ටික ලංකාවට ගෙන සමාවෙන් ඉන්දියාවට ගෙන එහෙම අදහසක් අපේ රජේ නැහැ. ඒ කියන්නේ මූලික ආර්ථිකයේ පිළිබඳව තිබිය යුතු දැනුම මේ රජයට නැහැ. නිකන් අර ඒ වෙලාවට උන්ජි සෝමන ක්‍රියාදාමයන් ටිකක් දාලා අපේ රටේ ඉන්න ඔය පොඩි වහල්ලු කොට්ටාසෙකුත් සන්තෝෂ කරවලා තොරතුරු තාක්ෂණ මෙවරම් හරහා Facebook එක හරහා කෘතිම වැඩ පිළිවෙලක් තුලින් දැන් තමුනාසල දැනගන්න ඕන දෙයක් තියෙනවා අපි රජයේ පාවිච්චි කරන මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ට්‍රෝල් ෆාම්ස් කියලා කියනවා ඒක තමුනාසල දැනගන්න මොනවද ට්‍රෝල් ෆාම්ස් කියන්නේ මූදල් දීලා හයරකට ගන්නවා මහා විශාල ස්ථාන කොම්පියුටර් දාලා දහස් ගණනකට පඩිලිවල ඒගොල්ලොන්ගේ ජොබ් එක තමයි අර Facebook එකේ කමෙන්ට්ස් දාලා 24 පෑම ඕක තමයි කරන්නේ ඊට පස්සේ ඒක බූස්ට් කරනවා සල්ලි වලින් එතකොට මොකද වෙන්නේ මුහුණු පොතේ දකින්නෙම අර වහල්ලු කොට්ටාසයක් දාන කමෙන්ට්ස් ටික ඒවට තමයි කියන්නේ ට්‍රෝල් ෆාම් විජ්ජා මං හිතන්නේ මේ ට්‍රෝල් ෆාම් විජ්ජාව ගැන රට දැනගන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා දැන් ට්‍රෝල් ෆාම් සරහා ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් ඇයි අසීමිත ලෙස මුදල් තියෙනවා සීමා සහිත නෙවෙයි සීමා රහිත මුදල් හඳු තියෙනවා ඒ නිසා දැන් මේ ට්‍රෝල් ෆාම් හරහා
Facebook එකේ comments දාලා post දාලා පෙන්වන්න හදනවා රටේ මුහුණු පොතේ රැල්ල තියෙන්නේ කාටද ආණ්ඩුවටයි කියලා. මෙන්න මේවයින් රටේ ජනතාව ප්‍රවේශම් වෙන්නට ඕන. මේක තමයි අමුතුම මහදිවි දේශපාලන විද්‍යාව කියන්නේ. හැබැයි ඒ විද්‍යාව නම් හොඳින් කරන්න පුළුවන්. රටේ ආර්ථිකය මෙහෙවන්නට බෑ. ලෝකේ හැම රටක්ම තෙල් මිල අඩු කරනවා මේ කෝවිඩ් ප්‍රශ්නේත් එක්ක. ඇයි? ලෝක ගොරතෙල් බැලලා ඒ මිල හොඳටම වැටිලා. අපේ රටේ විතරයි කැබිනට්ලෝ තීන්දුවක් අරන් තියන්නේ අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්න හැටි. මම ඔබතුමාලට වග කීමෙන් කියනවා. අපේ රජයේ පස්වෙනිදාට බිහි වුණු හැටි අනිවාර්යයෙන්ම තෙල් මිල අඩු කරනවා කියලා මම කමුනාසකට පක්ෂයි. දැන් මොකද තෙල් මිල අඩු කිරීමේ තිබෙන ආර්ථික වාසිය තෙල් මිල අඩු කිරීම පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද තෙල් මිල අඩු කරනවා ප්‍රවාහන මිල අඩු වෙනවා බඩු මිල අඩු වෙනවා ජනතා අතේ මුදල් වැඩිපුර තියෙනවා මුදල් වැඩිපුර අතේ තියෙනකොට ජනතාව වැඩියෙන් පාරිභෝජනය කරනවා ඒ කියන්නේ increased consumption පාරිභෝජනය වැඩි වෙනකොට මොකද වෙන්නේ මුදල් සංසරණය වැඩි වෙනවා ආර්ථික චක්‍රය ශක්තිමත් වෙනවා ආර්ථිකය වැඩෙනවා economic growth ක්‍රියාත්මක වෙනවා ඉතින් මිත්‍රවරුනේ මේ අවස්ථාවේ මම තමුන්නාන්සලකින් ඉල්ලීමක් කරනවා ජන දුක හඳුනන රජයක් අපි බිහි කරන්න ඕන ජනතාවට සැකසසන රජයක් අපි බිහි කරන්න ඕන මේ වෙන විට ආර්ථිකයට මොනවාක්වත් පොම්ප කරලා නැහැ අපි බලාපොරොත්තු වෙනවා අපේ රජයක් තුළ අදි පොහොසත් පවුලට හැර හැම පවුලකටම මාසකට 20,000 ගානේ ලබා දීලා ආර්ථිකයට මේ fiscal stimulus package එක ක්‍රියාත්මක කරන්න මේ මුදල් ටික පොම්ප කරන්න ට්‍රම්ප් මහත්තයා ඇමරිකාවේ ජනාධිපතිතුමා හැමදාම අහන ඩෙමොක්‍රටික් පක්ෂයත් එක්ක නමුත් ඩෙමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂය දෙගොල්ලම එක්කම වෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් ආර්ථිකයට පොම්ප කරලා කොහොමද පොම්ප කරන්නේ මිනිස්සුගේ ගෙවල් වලට එවන පැටලෙන් චෙක් එක සහනය ඩොලර් වලින් එහෙම නැත්නම් බැංකු ගිණුම වල බැර කරනවා අපේ රටේ මොකද අපේ රටේ ගිහිල්ලා පොදු ජනතාව අනේ අර සොච්චම් 5000 ගන්න අනේ අර චූටි 5000 ගන්න වහන්දු වෙන්න සිද්ධ කරලා ළඟට ගිහිල්ලා අනේ කියනවා අරක කියනවා මේක කියනවා පෝලිං ගහන්න ඕන මීටරේ පරතරේ තියෙන්න ඕන මිනිස්සුන් රස්සේ අද කරලා මේ වැඩේ කරන්න ජනතාවගේ ගිණුමට දෙන්න පුළුවන් සල්ලි ටික පොට්ටුවේ පළාත් පාලන ප්‍රධානිය තමයි බෙදලා දෙන්නේ හරිද ඒකනේ උනේ හැමෝම වහල්ු වගේ ගැන්නන් යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි ප්‍රජාශාලාවට හරි නගර සභා ශාලාවට මොනවටද වහල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න මං තමුන්නාසාට කියන්න කැමති මේ වහල් දේශපාලනයට නැවතීමේ ලකුණු තබලා පස්වෙනිදාට දුරකථනය දිනනවා දිනනවාමයි කියන එක තමුන්නාසාට කියමින් 1990 සුවසැරියේ නිර්මාතෘවරයා වෙන කවුරුත් නෙවෙයි හර්ෂද සිල්ලම ඇතුමයි ඒක මුළු රටම දන්නා. හැබැයි එතුමාට කිව්වා එතුමා ඉන්දියානු බුද්ධාංශයේ නියෝජිතෙක් කියලා. එතුමාට අපහාස කරා. එතුමාට අවලංගද කරා. නමුත් මුළු රටම දැනගත්තා මේ 19 යනුව ක්‍රියාත්මක කරේ මෙතුමාගේ වැඩ පිළිවෙලක්. මම දැක්ක මේ පහුගිය දවසක මේ තවත් එක්කෙනෙක් හදනවා යාළුවෝ සුවසැරිය ගෙනාන. එයා සුවසැරියක් ගෙනාවේ රටේ ජනතාවට නෙවෙයි. මහ බැංකුව මංකොල්ල ගාලා එයාට සුවසැරියක් කරගත්තා. එයා සුවසැරියක් කරගත්තා. මහ බැංකුවට තට්ටු කරා. හර්ෂද සිල්ලමැතිතුමා ඒක නේ කරේ. හර්ෂද සිල්ලමැතිතුමා කරේ මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දීමයි. දුරකථනයේ දිනවන. සමගි ජන බලවේගයේ දිනවන. ඔබතුමන්ලාගේ ආසනයේ නායක හර්ෂද සිල්වා රජතුමාට දෙන්න පුළුවන් ලොකුම හයිය ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.